අයිබෝන් කියලා ඔය කැත්තිය හැමෝම පිළිගන්නවා මේ අපේ ස්ප්‍රින් පෑල් YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලින්නේ ගෝල් ෆේස් එකට ඇවිල්ලින්නේ. මෙතනදී අපි ඒ කියන්නේ ස්ප්‍රින් පෑල් කිව්වම කවුරුත් දන්නවා හොඳම මෙට්‍රස් අතේ පහසු මිලකට ගෙදරටම ඩිලිවර් කරලා දෙනවා. ඉතින් අපේ වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව මේ ස්ප්‍රින් පෑල් මෙට්‍රස් එක ගන්න එකේ වාසි ගොඩකුත් ඔය කැටේට අත් විඳින්න පුළුවන්. මේ වෙනකොට 150ක සුවිශේෂී වට්ටමක් දැනට අපිට ගන්න පුළුවන්. ඔය කට්ටියටත් අදම අපේ Facebook page එකේ එහෙම නැත්නම් Instagram account එකට ඒ වගේම YouTube channel එකට ගිහිල්ලා ඔයාලට මේකේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මම කලින් කිව්වා වගේම අද අපි ඇවිල්ලා ඉන්නේ ගෝල් ෆේස් එකට. අද අපි මෙතනදී ටෑගි දෙනවා අපි අහන ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් එහෙම. ඉතින් මේ දේවලුත් එක්ක ඔය කට්ටියත් ගෝල් ෆේස් එකේ ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ගිහලා බලමු කොයි වගේ රෙස්පොන්ස් එකක්ද මේ කට්ටියෙන් අපිට හම්බෙන්නේ කියලා. අපි මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මල්ලිගෙනුයි අංගගෙනුයි. ඉතින් අපි ඒ කට්ටිය මේ ප්‍රශ්නේ අහලා බලමු. හරි උත්තරේ දුන්නොත් එහෙම අනිවාර්යෙන් කට්ටියට මේ අපි දෙන පොඩි ටැග් එක ඒ කට්ටියට දෙන්න ගන්න පුළුවන්. අංගගේ නම WP එරන්ද චමි. එතකොට අංකල් දැන් අංකල්ගේ සාමාන්‍යයෙන් නිදා ගන්නකොට කොච්චර වෙලා නිදා ගන්නවද දවසකට? දවසකට පැය 6-7ක් නිදා ගන්නවා. හරි. එතකොට අපේ ප්‍රශ්නේ තමයි සාමාන්‍ය මිනිසෙක් දවසකට නිදා ගන්න ඕන පැය ප්‍රමාණය කීයද? පැය 8. හරි. ඒක තමයි හරි උත්තරේ. ඉතින් අපි පළවෙනියට මහපු ජයග්‍රහකයා විදිහට අපේ අංකල් පත් වෙනවා. ඉතින් මේ වගේ තව ටෑගි දිනා ගන්න පුළුවන් අංකල්. මේ ටෑග් අංකල් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේ වගේ තව ඉස්සරහට බලා ගන්න පුළුවන් තව කට්ටියත් එක්ක අපි අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් ඔයාලත් ගෝල් ෆේස් එකේ ඉන්නවනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ටෑග් එක දිනා ගන්න පුළුවන්. මෙතන අපල්ලක් ඉන්න අපි ඒ කට්ටියගෙන අහලා බලමු. අපිට පොඩි YouTube වීඩියෝ එකක් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නේද? රයිට්. එතකොට අපි ප්‍රශ්න දෙකක් අහනවා. හරිද? ඒ ප්‍රශ්න දෙකට හරි උත්තරේ දෙන්න ඕනේ. එක වාට කැමති උත්තරයක් දෙන්න පුළුවන්. අපි අහන ප්‍රශ්න දෙක හරි උත්තර දුන්නොත් එහෙම පොඩි දෑයක් දෙනවා අපි. හරි උත්තරේ දුන්නොත් එහෙම ඉස්සෙල්ලාම අයියාගේ නම මොකද්ද? මම නුවන්. නුවන්. ඔව්. එතකොට දැන් අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි සාමාන්‍ය හරි ඊට කලින් අපි මේක අහමුකෝ. අයියාකයි සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් නිදා ගන්නවද? මෙයාගෙන් තමයි ඔබ අහන්නේ. No god please no. හරි. එතකොට අයියා මම අදින් පැය 6ක් 7ක්වත් නිදා ගන්නවා. රයිට්. එතකොට අපේ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් නිින්ද එහෙම නැත්තම් ස්ලීප් කියන එක මිනිහෙක්ට හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගෙන යන හරිම වටන දෙයක්. ඒ කියන්නේ නිින්ද කියන එක. අවම වශයෙන් පැය කීයක් නිදා ගන්න ඕනේද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත ගන්න. ඒ කියන්නේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එකකට අපි අවම පැය කීයක් නිදා ගන්න ඕනේද? පැය 4යි. පැය 6ක්. ෆයිල්ද වෙනස් කරන්න ඕනේද? දෙන්නගේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඒ උත්තරේ එතනින් හම් වුණා අපි බලමු. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ අපි හැමෝම ඉදින් නිදාගන්නේ මෙට්‍රස් වලනේ. එතකොට දැන් අයියා දන්න විදිහට ලංකාවේ හොඳම මෙට්‍රස් කම්පැනි එක. ඒ කියන්නේ අයියලගේ එක්ස්පීරියන්ස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අයියලා දැකලා තියෙන දේවල් වෙන්න පුළුවන්. Google reviews වෙන්න පුළුවන්. අර වෙන්න පුළුවන්. මේ මොනවා හරි වලින් ලංකාවේ තියෙන හොඳම මෙට්‍රස් එක විදිහට අයියලගේ ඒක කිව්ව ගමන් ඔළුවට එන බ්‍රෑන්ඩ් එකක් තියෙනවද? මොකක්ද ඒ බ්‍රෑන්ඩ් එක? මෙන්න මෙයා නිදා ගන්න එක වෙන්න ඕනේ. Spring Pal. හරියටම හරි. ඉතින් මේ ඒ අපි මං හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි කිව්වේ. ඉතින් ඒ උත්තරේ හරි. ඒ හින්දා අපි ඒ දෙන්නට අපි ගානේ අපි කිව්ව විදිහටම අපි මේ ටැග් එක දෙනවා. පොඩි ටැග් එකක් දෙන්නේ. ඒ වුණාට මේ හරි උත්තරේ දුන්න හින්දා තමයි අපි මේ ටැග් එක දෙන්නේ. ඒ බොහොම ස්තුතියි අපි දෙක එකතු වුණාට. දැනට එකතු වෙලා ඉන්නවා අපි මෙතන ඉන්න අංකල් දෙන්නගේ මේ ප්‍රශ්නය ආවා. අංකල් අංකල්ගේ නම මොකද්ද? මම දිලාන් රංජිත් අබේවංශ. දිලාන් රංජිත්. එතකොට අංකල් දැන් අංකල් දන්න විදිහට සාමාන්‍යයෙන් දවසකට අංකල් පැය කොච්චර නිදා ගන්නවද?
දා නිදිය ගන්න ඉදාගමන්න පැය දහයක් වගේ දහයක් හරි තොට අංගල් පැය දහයන් නිදාගන්න එතකොට නිදාගන්නවා කියන්නේ ඒකන්න මිනිෙක් සාමාන්‍යයෙන් හෙල්ති වෙන්න ඕන්නන් අනිවාරෙන් හොඳ නින්දක් අත්‍යවශ්‍යම තමයි ලොට අපේ ප්‍රශ්නය තමයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න මිනිහෙ දවසකට පැය කීයක් නිදාගන්න ඕනද මේකට මෙතන රේන්ජ එකක් තියෙනවා අපි ඒ රේන්ජ එක ඇතුලේ අංකල් දන්න විදියට මිනිහෙක් සාමාන්‍යයෙන් හෙල්ති ලයිෆ්ස්ටයිල් එකට අවම පැය කීයක් නිදාගන්න පැය 8ක් අනිවාර්යෙන් නිදාගන්න පැය 8ක් නිදාගන්න ඕනේ හරියටම හරි ඒ උත්තරේ ලබා දෙනවා පැය 8ක් තමයි ඒ උත්තරේ ඉතින් අංකල් මෙන්න අපේ පොඩි ටෑග් එකක් තියෙනවා ස්ප්‍රින්ග් බෑල් එක එකතු වුණාට බෝල් ෆිල්ස් එක ඉඳලා අපි දැන් ඇවිල්ලා ඉන්න OGF එකට අපි මෙතනත් කවරි හොයන ට්‍රයි එකක් දීලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඒකට ආව හරි උත්තර තියෙනවාද කියලා අපි පොඩි YouTube වීඩියෝ කරනවා අපිට ඔය දෙන්නගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්න දෙකකට හරි උත්තර හෙවොත් එහෙම ඔයාලට ටෑග් දිනන්නත් අවස්ථාව දෙනවා පළවෙනිදම ඔයාගේ නම මොකද්ද බෙමන් ඔයාගේ මිහින්ස එතකොට දැන් අපි නෝමලි අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් හැමෝම නිදා ගන්නවානේ හරිද එතකොට සාමාන්‍යයෙන් කොල්ලෙක් විදිහට ඔයා දවසට පැය කීයක් නිදා ගන්නවා අත්ත උත්තරේ දෙන්න ඕනේ බොරු උත්තර දෙන්න බෑ පැය නවයෙන් නිදා ගන්නවා හරි එතකොට දැන් අපිට අපි අහන ප්‍රශ්නේ තමයි පළවෙනි එක හරිද ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ තමයි හෙල්ති ලයිෆ්ස්ටයිල් එකට සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය මිනිහෙක් පැය කොච්චර නිදා ගන්නවද කියන්නේ අවම පැය ප්‍රමාණය කීයද ඒකේ රේන්ජ් සෝරි 6 to 8 right ඔබ අපිට ඔය රේන්ජ් ගන්න දුන්නේ ඔය රේන්ජ් එක 7 hours is that the final answer yeah that would be ඉතින් අපි ඒ කට්ටිය හරි උත්තරي දුන්නා ඉතින් ඒකට අපි අපෙන් පොඩි ටෑග්ග් දෙනවා ඒ කට්ටියට ඉතින් මේ තියෙන්නේ thank you බෙවන් and අපි දැන් එන ඉක්මනට කට්ටියෙන් අහලා බලමු මොකද්ද මේ ලංකාවේ තියෙන හොඳ මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක කියලා හරි හරි උත්තරي දුන්නොත් එහෙම එතනින් තමයි මේක එන්නේ ඉස්සලම හරි hi guys without saying anything දැනට පැය කීයක් නිදා ගන්නවද දවසකට පැය කීයක් නිදා ගන්නවද දවසකට පැය 10ක් වගේ what what the fuck පැය 10ක් නිදා ගන්න ඒ වගේ තමයි 10 hours yes පැය 10ක් නිදා ගන්නවා මගේ හතරත් එක්ක ඒ දෙන්න නිදා ගන්නවා ඉතින් අපි මේ අහන අපි හන කිව්වසේ මුකුත්ම කියන්නේ නේද ලංකාවේ හොඳම මිට්‍රස් බ්‍රෑන්ඩ් එක මොකද්ද ඔයාලා දන්න විදිහට දැනට පාවිච්චි කරලා තියෙන ඉතින් ස්ප්‍රින්ග් පැක් ස්ප්‍රින්ග් පැක් මොකිවි ලංකාවේ හොඳම මැට්‍රස් බ්‍රෑන්ඩ් එක මොකද්ද ස්ප්‍රින්ග් පැක් ඉතින් මේ ඒකට හරියන්න අපි gift voucher එකක් දෙනවා මොකද හරි උත්තරේ දුන්න ඇත්තටම මේ කට්ටිය මේ ඒකට experience කරලා තියෙනවා ඒ queue විදිහට පය දහයෙන් නිදා ගන්න අනිවාර්යෙන් මේ ස්ප්‍රින්ග් පැක් මැට්‍රස් එකක් ඕනෙම තමයි මොකද මේ මම ඊළඟට අහන්න ගිය පස්සේ තමයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් දවසකට පැය කීයක් නිදා ගන්නවද? පැය 8යි නිදා ගන්නවනේ. හරිද? ඉතින් හරිම හෙල්දි කෙනෙක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් ජනකවල පැය 10ක් නිදා ගන්නවා. ඉතින් මෙන්න අපෙන් පොඩි gift voucher එක. So දැන් අපි අවිල් ඉන්නේ OGF එකේ. ඉතින් මේ අපි කෙනෙක් කතා ගන්න යන්නේ මෙයාගෙනුත් අපි අහපු ප්‍රශ්න ටිකම අහලා අපි බලමු. So first of all, what's your name? බිනාගේ. Sorry? දිනාගේ. දිනාගේ. Right. එතකොට දැන් අපි අහන පළවෙනි ප්‍රශ්නේ. ඔයා දවසකට පැය කීයක් නිදා ගන්නවද? As in 8 hours? 8 hours. Right. Now you're doing medicine, right? Yeah. Right. සර ප්‍රශ්නයක් මේක. සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක්ට healthy lifestyle එකක් ගෙනියන්න පැය කීයක් අවම නිදාගත යුතුද? That's the question we are going to ask. As in adult? Yes. Student? Student or adult? 8 hours? 7, 8, 9, 12. Yes. She has given the right answer. It's 7 to 8 hours.
So we'll be giving the gift voucher for her, sir. Thank you for joining with us. එතකොට අපි පළවෙනියට මහාන ප්‍රශ්නේ තමයි දැන් නිින්ද කියන එක හරිම වැදගත් මිනිහෙක් හරිද? ඔයා සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් නිදා ගන්නවද? හරි උත්තරේ දෙන්න ඕනේ කාටවත් බොරු කියන්න බෑ නේද? සාමාන්‍ය පැය 6ක් වගේ තමයි ඉතින් නිදා ගන්නේ. සාමාන්‍ය පැය 6ක් තමයි නිදා ගන්නේ. හරි. ඊළඟ ප්‍රශ්න. දැන් අපේ ප්‍රශ්නේ තමයි අවම වශයෙන් හරිද? අවම වශයෙන් මිනිහෙක්ට කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අවම වශයෙන් පැය කීයක් නිදා ගන්න ඕනේද? ඒක තමයි අපි අහන පළවෙනි ප්‍රශ්නේ. පැය 7ක පමණ පැය 7ක්. ඔව්. ඒක ෆයිනල් නැත්නම් ආව චේන්ජ් කරනවද මොකද? ෆයිනල් මුඳන් කරන් පැය 7ක් උපරිම නිදා ගන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් ඒ උත්තරේ හරි අපි දැන් ඊළඟ ප්‍රශ්නේත් අහලා බලමු. ඒ උත්තරේ හරි මම ඒකට ඇයි කියලා කියන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයා දන්න විදිහට. හරිද? ඔයා දන්න විදිහට දැනට ශ්‍රී ලංකාවේ තියෙන හොඳම මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක මොකද්ද? ඔයාට ඕන දෙයක් කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්න විදිහට ඔයා දැන් මේක දැන් ඔයා සෝෂල් මීඩියා ඉන්නවනේ? ඔව් ඉන්නවා. එතකොට සෝෂල් මීඩියා දැකලා තියෙන විදිහට ඊට පස්සේ Google reviews වන්න පුළුවන්. හරිද? දැකලා තියෙන විදිහට ශ්‍රී ලංකාවේ හොඳම මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක මොකද්ද? කියනවා මොඩි ගොඩක් අතර. කොහොමද? හොඳම හරි ඉතින් මේ අපි ඒ විදිහට ප්‍රශ්න ඇහුවා. ඉතින් ඒකට හරි උත්තරේ දුන්න හින්දා අපි නිමේෂ්ට අපි දෙනවා අපේ gift voucher එක. thank you නිමේෂ්. අපි ඒක දුන්නාට දැන් අපි OGF එකට ගියා. ඊට පස්සේ ගෝල් ෆේස් එක වතර ගියා. ඊට පස්සේ අපි ආවා මේ යුනිටි ප්ලාසය කරකට. ඇවිල්ලා අපි අර විදිහට ප්‍රශ්න අහලා මේ ටැගිලේ තමයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් එකතු වෙලා ඉන්නවා මේ මල්ලිගෙනේ. ඔයගේ නම මොකද්ද? මම හංස. මොකද්ද? හංස. හංස. හංස එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හංස හොඳට ජීවි ගිහිල්ලා ඒ විදියට හොඳට අඟපත් තියාගෙන ඉන්නා වගේ. එන හංස දැන් අපි කියන්නේ දැන් ගත්තාම නිින්ද කියන එක සෑහෙන අදගත්නේ. හරිද? එතකොට දැන් ඇත්තම කිව්වොත් එහෙම බොරු නෙමෙයි. ඇත්තම කිව්වොත් එහෙම ඔයා දවසකට පැය ගියන් නිදා ගන්නවා. පැය 10ක් විතර නිදා ගන්නවා. එල කොල්ලෙක් තමයි පැය 10ක් නිදා ගන්නවා කියලා කියනවා. බොරුවක් නෑ පැය 10. හරි. දැන් අපි ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මේ මොකද්ද මේ දැන් සෞඛ්‍ය සම්පන්න විදිහට ඉන්න මිනිහෙක්ට අවම වශයෙන් පැය කීයක් නිදා ගන්න ඕනේ? දැන් ඔයා පැය 10ක් නිදා ගන්නවා. හරි. පැය 10ක් විතර නිදා ගන්න ඕනේ. පැය 8ක් විතර. හරි උත්තරේ දෙනවා. පැය 8ක්. ඒ පළවෙනි ප්‍රශ්නේ තමයි හරි උත්තරේ. පැය 8ක් තමයි නිදා ගන්න ඕනේ අවම වශයෙන්. ඔල්ල බය 10 නිදා ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ එල්ටි විදියට ඉන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි දැනට ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙන දැනට දැන් මේ කියන්නේ ඔයා Facebook ඉන්නවනේ. ඔව්. Facebook වල Instagram වල ඒ දැකලා තියෙන දේවල් හැටියට හරි ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් හරි ලංකාවේ තියෙන හොඳ මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක මොකද්ද? තප්පර 5ක් ඇතුළත උත්තරේ දෙන්න. හොඳම මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක Springpal. හරියටම හරි. දෙවෙනි එකටත් උත්තරේ හරියටම දෙනවා. මොකද තප්පර 5ක් දුන්නේ නැත්නම් මේක හිතනවා මේක මේ අපි මේ ප්ලෑන් කරලා ගන්න එක. කියලා එක මං කිව්වේ තප්පර 5ක් ඇතුළත ගියපන් කියලා. නැත්තම් එතන මේකක් කරනවා. ඉතින් මෙන්න අපෙන් පොඩි තෑග්ගක් තියෙනවා මේ ඔයාලට. බොහොම ස්තුතියි අපි දෙක එකතු වුණාට. මේ විදිහට ඔයාලට තවත් තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු තව කවුද මේ වගේ දිනන්නේ කියලා. දැනට ඔයා දන්න විදිහට ශ්‍රී ලංකාවේ තියෙන හොඳම මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක මොකක්ද? මෙට්‍රස් බ්‍රෑන්ඩ් එක තප්පර 5යි උත්තරේ දෙන්නේ මොකක්ද? Springpal. හරියටම හරි හරි උත්තරේ දෙනවා. ඉතින් මෙන්න අපෙන් පොඩි තෑග්ගක් පික් ප්‍රසන්ට් එකක් ඔයාලට. Thank you. දිල්වාලේ පුච්ච දෙනේ ජා. ඕ. ඊගිමුත් අපි පොඩි ප්‍රශ්නයක් අහලා පොඩි දැන්ලක් අරගෙන බල මොකද කියන්නේ අපි දැන් මේ එක්කෙනෙක් නෙවෙයි දැන් මෙතන මේ සෙට් එකේ තුන්දෙනෙක් ඉන්න මේ යුනිටි ක්ලාස් එකෙන් එළියට එනකොට තමයි අපි අල්ලගත්තේ. හරිද? වාගේ නම් මොකද්ද කියන්නේ? තෙනුක්. තෙනුක්. වාගේ? දිතිර. සෝරි. දිතිර. දිතිර. වාගේ? හේනික. හේසික. හරි. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි
දැන් නින්ද කියන්නේ සෑහෙන්න වටිනවනේ සෞඛ්‍ය ආරක්ෂක කියන්නේ හෙල්දි ලයිෆ්ස්ටයිල් එකද අපි අහන ප්‍රශ්නේ තමයි අවම වශයෙන් පැය කීයක් මිනිහෙක් නිදා ගන්න ඕනේද හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක් ගෙවන්න ඒක තමයි අපි අහන ප්‍රශ්නේ වැඩි හිටියන්න පැය 7ක් Wait a minute! Who are you? Right. හරි උත්තරේ තමයි පැය 7යි 8යි. එතකොට 3න් 2ක් හරි උත්තරේ දුන්නා මල්ලි වා. පැය 10යි නිදාගෙන ඉන්නවා කියන්නේ ಗುಣ මුස තමයි පුතේ. ඉතින් හරි උත්තරේ දුන්න හින්දා මේ අපෙන් පොඩි gift voucher එකක් තියෙනවා. ඒකට ඉතින් යනගම enjoy කරන්න පුළුවන්. ලංකාවේ හොඳම mattress brand එක මොකක්ද? ලංකාවේ හොඳම mattress brand එක මොකක්ද? අප්‍රමාද දෙන්නම්. ඔයාට ඔයා දන්න විදිහට හිතන දේ කිය. Spring Pal. හරි උත්තරේ ඒ විදිහට හම්බ වෙනවා අපිට මේ විදිහට අපේ මං හිතන්නේ හොඳ experience එකක් තියෙනවා. ඉතින් මෙන්න අපෙන් පොඩි gift voucher එකක් තියෙනවා ඔයාට. ඔබ තියාගෙන හොඳට එන්ජොය ගන්න. ඉතින් ඒ වගේ තව